හමාස් රන්කාමෙන් මුලිනුපුටා දැමීමේ අරමුණින් ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට දිගින් දිගටම ගෝනින් මෙන්ම ගොඩබිමින්ද පහර දෙනවා. එම ප්‍රහාර හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ උතුරු සහ දකුණු ලෙස දෙකට වී ඇතැයි විදේශ මාධ්‍ය පවසයි. ඊශ්‍රායලයේ අරමුණ වී ඇත්තේ ගාසා තීරයේ හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමයි. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ ගාසා නගරයේ සිට දකුණු වෙරළ තීරය දක්වා මෙහෙයුම් සිදු කරන බවටයි. ඊශ්‍රායල් හමුදා රෝහල් වලට තුවාලකරුවන් රැගෙන යන ගිලන් රථවලට පාසල් වලට සහ ගාසා තීරයේ සරණාගත කඳුරු වලට පවා ප්‍රහාර එල්ල කරන බවට පලස්තීන වැසියෝ චෝදනා නගනවා. ඊශ්‍රායල් හමුදා ගාසා තීරයේ හමාස් රන්කාමෙන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම ඇරඹුවේ මීට මාසයකට පමණ පෙර පසුගිය ඔක්තෝබර් 7 වනදා සිටයි. ඊශ්‍රායල් හමුදා හමාස් රන්කාමීන්ට පහර දීම ආරම්භ කළේ හමාස් රන්කාමීන් ඊශ්‍රායලට එල්ල කළ ප්‍රහාර මාලාවට පිළිතුරු දෙමින් ඊශ්‍රායල් හමුදා ප්‍රහාරවලින් මියගිය ගාසා පලස්තීන වැසියන් කරන ඊයේ වෙන විට 9800 සීමාව පසු කළා. එම පිරිස අතරේ පලස්තීන දරුවන් 4000ක් සිටින බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.